അനസ് ഇബ്നു മാലിക് റളിയല്ലാഹു തുമാനാണ് നബിതുമാട്ട ഇതാമത്മ സമീപേഹി ഇന്ദല കടൈതു കരപ്പു സഹാബിയായി നബിതുമാട്ട തമൻഗെ ജീവിത കാലേ അവരു ദഹയക്മ ഹുദകല ഇതുമാ വിനുവൻ സേവ കടൈതു കരീമ സദഹ ധർമ്മശാസ്ത്രയേ കുലേസ ഇതുമാട്ട തമൻഗെ സേവേ വിദിയത് ലബാദുന്ന സേവകേ കുലേസ ഹിത ഇന്ദ കടൈതു കല ഇതുമാൻ പശുകാലേ പമിനി മുസ്ലിം വരുൺ هرها مسلم ورن بمسي متى كتير يتكلم أيتما عن نبي توما في لبند رجوع ورن نامه يا أثر إكواسا وكدي من مهمة بمسي نولا بنا هل خضب رسول الله صلى الله عليه وسلم نبي محمد صلى الله عليه وسلم تمارن ثمانجي يسكس ولا تا سايام يدو هذا بارن عنو هذا كي إكتر ثم فاصل لم يبلغ ذلك ايه ترم برنغان من ترمت يسكي سهيلة تبين ايه ديوال كلا حبي ديوال كلا ابو بكر عمر رضي الله عنه تمانا تمانا يسكي سوالت برنغان نوا حن مردون كلا سامان اپی پاوچ کرنا ايه වර්ණ ගැන්වීම සඳහා පාවිච්චි කරන ඒදී ඒ වගේම කතම් කියලා තවත් එහා සමාන දෙයක් එහත් වර්ණ ගැන්වීම සඳහා පාවිච්චි කරන යෙමන් ප්‍රදේශයන් වල බහුලව වැවෙන ශාකයක් ඒ හරහා වර්ණ ගන්ව ගත්ත උමර් රදීලන් තුමාණන් අබුවක රදීලන් තුමාණන් හැර නබිතුමායි විදියට වර්ණ ගන්වන තරමට ඉස්සෙස් පහිලා තිබ්බේ නැහැ ඉන්නම කෑන ෂයිබන් ෆී සුදගයිහි එතුමාගේ නළලේ දෙකොනෙහි පමණක් සමහර සුදු ගැන් වූ එහෙම නැත්නම් සුදු පැහැගෙන ගැන් වූ පැහුණු හිසකෙස් තිබුණායි කියලා එතුමා පවසනවා. ඒ වගේම මේ හදිසිය වාර්තා වෙලා තිබෙන්නේ බුඛාරි ග්‍රන්ථයේ තුන්දාසන් සිය පනසත්වන හදීසය ලෙස. එවගේම නසයි ග්‍රන්ථේ මුස්ලිම් ග්‍රන්ථේ අබු දාවුද් ග්‍රන්ථේ වැනි ග්‍රන්ථයන් වලත් මෙය සඳහන් වෙනවා. ඊළඟට අනස් රදියල්ලාහු තුමාණන්ම වාර්තා කරනව පවසනව මා අදතු ෆී රසි රසූලල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම වලිහියතිහි ඉල්ලා අර්බාඅෂරත ශාරතන් බයිදා හිසකෙස් වල සහ රැවුලේ පැහුණු හිසකෙස් සහ රැවුලේ තිබිච්ච ඒ පැහුණු රෝමයන් 14කට අධිකවම දුපුවේ නැහැ කියලා යාන්තමට පිහිටලා තිබ්බයි කියන අපිට අදහසක් ගන්න පුළුවන්. එතකොට මේකත් කිසියම් වූ පණිවිඩයක් සලාසලන් තුමාණන්ගේ ශරීරයේ ඒ කියන්නේ හිසකෙස් වල සහ රැවුලේ සාමාන්‍ය මිනිස්සුන්ට වයෝවෘද්ධභාවයට පත්වෙන විට ඇහෙන්නට ගත් ආකාරයට හිසකෙස් පැහැලා තිබිලා නැහැ. විශේෂයෙන් එතුමාගේ පසු කාලීන අවසන් කාලීන ජීවිතයේ වුවද කියලා අපිට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. ඇයි මේ වார்த்தාවන් විමසනු ලබන කෙනා නබිතුමා ඉතාමත්ම සමීපයේ හිටපු අය සහ ඒ වார்த்தාවන් පිළිබඳ කාරණාවන් පිළිබඳ විමසපු අය නබිතුමාව නුදුටු අය. එතකොට කොහොමත් නබිතුමාගේ අවසන් කාලයේදී නබිතුමා හිටියේ කොහොමද කියලා තමයි මේ පිළිබඳව වර්ණනාවන් තුළින් අපිට දැනගන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට තිබිච්ච ඒ ස්වල්ප ප්‍රමාණයේ වූ පැසුණු පැහුණු හිසකෙස් ඒවා එතුමා හිසට රැවුලට ඒ වර්ණ ඒ කියන්නේ ඒ තෙල් ආලේප කරද්දී සුවඳ ආලේප කරද්දී එහි තිබෙන අර වර්ණයන් හේතුවෙන් ඒවා නොපෙනී යන තත්ත්වයක් තිබුණා කියලත් වාර්තා වෙනවා. කන ඉද දහන රසහු ලම් යර මින්හු ෂයි. ඒ විදිහට
තෙල් යෙදුවොත් ඒ අර තියෙන සමහර පැහුණු හිසකස් පවා නොපෙනී යනවා. නමුත් ඒ විදිහට නොකරන දවස්වල අවස්ථාවන් වල ඒ පෙනෙන තරමට තිබ්බයි කියලා වාර්තා වෙනවා. මේ පිළිබඳව ජාබිර් ඉබ්නු සමුරා රදියල්ලාහුතුමාන් තමා විමසනු ලැබූ අවස්ථාවක තමයි එතුමන් ඒ බව සඳහන් කළේ. මේ පිළිබඳව හදීසේ මුස්ලිම් ග්‍රන්ථයේ 2344 වන හදීසේ ලෙසත් නසයි අබු දාවූද් වැනි ග්‍රන්ථයන් වලත් අහමද් ග්‍රන්ථයේත් මේ සඳහන් වී තිබෙනවා. හරි. ඒ වගේම තවත් සමහර කරුණු තිබෙනවා ඉන්ෂාල්ලා අපගේ ඊළඟ පාඩම තුලින් ඒ පිළිබඳ තොරතුරු ගෙන ඒම බලාපොරොත්තු වෙමින් දැනට සමගාමී.